ශ්‍රී ලංකා ක්‍රිකට් බිහිකළ අපූරු දඟපන්දුවන්නාගේ ජීවිත කතාව ගැන නිර්මාණය වුණු ටෙලිසිතුවම නිසා ප්‍රවීණ ක්‍රීඩකයන් ගණනාවක් පසුගිය දවස්වල හමු වෙන විදිය අපි දැක්කා. සනත් සචින් මුරලි තුන් දෙනා ওই විදියට හමු වුණු අවස්ථාවක ඉන්දු මාධ්‍යවේදියෙක් එක්ක අපූරු කතාබහක් ඇති වුණා. මෙතෙන්දී අතීතයේ නැවත මතක් කරමින් තමයි කතාබහ ගලාගෙන ගියේ. ඔහුම කතාබහ යද්දී සනත්ගෙන් අහනවා මොන ප්‍රතිවාදියද සනත්ට ලේසි මුනේ කියලා. සනත් එතෙන්දී ගත් කටනම් කියන්නේ ගොඩක් අවස්ථාවල වෙංකටේෂ් ප්‍රසාද් තමන්ට හමු වුණු අවස්ථාවල රිදෙන්න පහර දෙන්න පුළුවන් වුණා කියලා. එතෙන්දී සචිනුත් hina වෙලා කියන්නේ ප්‍රසාද් විතරක් නෙමේ ගොඩක් අවස්ථාවල ඉන්දිය කණ්ඩායම හමුවේ සනත් තමන්ගේ කණ්ඩායමට හිසරදයක් බවට පත් වුණා කියලා. මෙතෙන්දී මුරලිගෙන් ලේසියෙන්ම පන්දියවපු ප්‍රතිවාදියා කවුද කියලා ඇහුවම මුරලි කියන්නේ යූසුප් යොහනා තමන්ට පන්දියවන්න ලේසි වුණු ප්‍රතිකරුවෙක් කියලා. ඒ වගේම කණ්ඩායමක් විදිහට මුරලි ඉස්සරහ දරුණු පසුබෑමක් දැකපු කණ්ඩායම කවුද කියලා ඇහුවම මුරලි කියන්නේ එංගලන්ත කණ්ඩායමත් දකුණු අප්‍රිකා කණ්ඩායමත් එක්ක තරඟවල පන්දියවන්න තමන්ට ලේසි වුණා කියලා. කොමුණත් එතෙන්දී ඉන්දිය නිවේදකයා කියන්නේ ඩැරල් කයිනන් වගේ ක්‍රීඩකයෝ කිහිපයක් විතරයි මුරලිට එරෙහිව දකුණු අප්‍රිකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක වුණේ කියලා. ඔහොම කියලා මුරලි කියන්නේ සචින් නම් ඒ කාලේ දවා ගන්න හරි අපහසු ප්‍රතිවාදියෙක් කියලා. සචින් මුරලිගෙන් කඩුල්ල ගත්ත පළවෙනි අවස්ථාව මතකද කියලා ඇහුවම මුරලි කියන්නේ 93 එක වතාවක් දවා ගත්ත වගේ මතකයි කියලා. හැබැයි මේ වෙලාවේ නිවේදකයා කියන්නේ නැහැ මතකයේ වැරදි සචින් මුරලි හමුවේ මුලින්ම දැවියන්නේ 1997 එක් දින තරගයක කියලා. එතෙන්දී මුරලි කියන්නේ ඒ කියන්නේ ඒ අවුරුදු ටිකේම තමන් සචින්ගෙන් පහර කෑවා කියලා. ඒ විදිහට මේ විශිෂ්ටයන් තුන් දෙනා තමන්ගේ ක්‍රිකට් ජීවිතයේ අපූරු මතකයන් ගැන කතාබහෙදී තවත් රසවත් දේවල් කියුණා. ඒ දේවල් ගැනත් අපි ඉදිරියේදී වීඩියෝවකින් කතා කරමු. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දී සම්පිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.